ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා කරපු විවාදයට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි රටක් හැටියට අවුරුදු ගණනාවක් තිස්සේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන එක ගැන අපි සාකච්ඡා වටවල් ගණනාවක් අපි කරලා තියෙනවා. අපි මේ 2015 අවුරුද්දෙත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දුවේදීත් අපිට මතකයි අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ ඒ සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ඉදිරිපත් කරන්න ඕනේ කියන යෝජනාව ඒ වගේම ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් අපි ඉදිරිපත් කරලා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මණ්ඩලයකුත් අපි හදලා ඒකේ යම් කෙටුම් පතකුත් අපි අද වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා ඒක සියලු පක්ෂ යෝජනාවල් ඉදිරිපත් කරලා තිබෙද්දී නමුත් අපිට අද වෙනකොට පේනවා ඒක ඉස්සරහට ගමන් කරන්නේ නැහැ ඒක එකතැන පල් වෙන ස්වරූපයක් අද අපිට සියලු දෙනාටම පිළිගන්න සිද්ධ වෙලා තිබෙනවා අද අපි විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපි කතා කරන්නේ අපි දන්නවා අපි රටක් ඇරියට විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අපි නිදහස ලබා ගත්තට පස්සේ අපි 48 ඉඳන් අද වෙනකන් මේ රටේ ආපු හැම ආණ්ඩුවක්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියන මතය දැරුවා ඒ වගේම උතුරු නැගෙනහිර තිබෙන ඒ ජනවාර්ගික අර්බුදයේ සම්බන්ධව බලය විමධ්‍යගත කළ යුතුයි ඒ බලය මේ රටේ සියලුම ජනතාවට සමානතාවයේ මත උඩ ඒ බලය විමධ්‍යගත කළ යුතුයි කියන අදහස සියලු දෙනාමේ අදහස එකට දැරුවා අපි දැක්කා විශේෂයෙන්ම 48න් පස්සේ බණ්ඩාරනායක මහත්තයා චෙල්වනායක මහත්තයාගේ ගිවිසුම ඊළඟට ඩඩ්ලි සේනානායක චෙල්වනායකගේ ගිවිසුම ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම 80 පළාත් සභා ගිවිසුම 87 වෙනකොට මේ රටේ පළාත් සභා හඳුන්වලා 17 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ බලය විමධ්‍යගත කළ යුතුයි කියන අදහස ඊළඟට චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ගෙන ආපු යෝජනාව ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාට පස්සෙත් එතුමාත් යම් යම් කොමිසම් පත් කරලා යම් යම් යෝජනාවල් ගේන්න උත්සාහ කළා ඊළඟට මේ 2015 යහපාලන ආණ්ඩුව යටතේත් මැතිවරණ ප්‍රකාශය තුළ අපි යෝජනා ඉදිරිපත් කරලා යම් ලියවිල්ලක් හදාගෙන තිබෙනවා. ගරු සභාපතිතුමනි දැන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපි එදා ඒ 13 වෙනි සංශෝධනය සම්මත කරලත් තවම අපිට 13 වෙනි සංශෝධනය අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ 13 වෙනි සංශෝධනයේ තියෙන මූලික දේවල් අපි තවම ලබා දෙන්නේ නැහැ. දැන් ඒක ගැන විවාදයේ තියෙද්දි තමයි අපි නැවත මේ අලුත් ව්‍යවස්ථාවක් ගැන අපි මේ කතා කරන්නේ. ඒතොර මේ 13 වෙනි සංශෝධනයෙන් අපි පිළිගත්ත දේවල් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් එක්ක සම්මත කරපු දේවල් ඊළඟට පළාත් සභා ඡන්ද ගණනාවක් මේ රටේ තිබෙලා ඒ ඡන්දවලින් ඒ ඡන්දවල පළාත් සභාවල් හදලා දකුණෙත් පළාත් සභාවල් හදලා සමහර මායමතිවරුන් ඉල්ලීම් කරා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා තවම අපිට බැරි වෙලා තියෙනවා 13 වෙනි සංශෝධනය අපිට ක්‍රියාත්මක කරන්න. අපි ඒකත් ඉතාම අඩුපාඩු රාශියක් සහිතව තමයි 13 වෙනි සංශෝධනය අපි යන්න ඉඩ දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් පෙනෙන දේ තමයි අපි තවම අසමත් වෙලා තිබෙනවා මේ රටේ තියෙන ජාතික සමගිය ඒ සංහිඳියාව ජාතීන් අතර තියෙන ඒ සමානාත්මය උඩ බලය බෙදීම කියන ඒ සංකල්පය පිළිගන්න අපි තවමත් මේ රටේ අපි අසමත් වෙලා තිබෙනවා. ඒක අපි පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි හැම දෙයක්ම අපි කතා කරනවා. අපි තීන්දුව ගන්නවා. ඒ තීන්දුව ගන්නවා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ තීන්දුව මේ පාර්ලිමේන්තුවේ ගත්ත තීන්දුව වලට පමණක් ඒවා සීමා වෙලා තියෙනවා. එතකොට අද අපිට පේනවා අපි අලුත් ව්‍යවස්ථාවක් කතා කරන්න කලින් අපි ගමුකද මේ වර්තමාන ව්‍යවස්ථාව දැන් මේ අද තියෙන ව්‍යවස්ථාවේ අපි සියලු දෙනාම නීතියේ ඉදිරියේ එක සමානයි කියලා තියෙනවා. නීතිය මේ රටේ කාටත් දෙවිදියට සලකන්නේ නැහැ. නීතිය එක සමානයි කියලා 78 ජයර් ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාවේ මූලිකම දේ නීතිය ඉදිරියේ අපි සියලු දෙනාම එකයි. නමුත් අපි දන්නවා නීතිය එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අපි අපේ නීති පොතේ තිබුණාට අපේ ව්‍යවස්ථාවේ ලියලා තිබුණාට ප්‍රායෝගිකව ඒක වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ පෞගිය කාලේ මේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක මේ ඇතිවෙච්ච ඒ බෝම්බ පිපිරීමත් එක්ක මේ රටේ විශාල කලබලෑණියක් ඇති වුණා. මේ රටේ විශාල ආරවුලක් ඇති වුණා. මේ රටේ විශාල
ජනවාරික ගැටුම් අවසන්න ජාතිවාදී ආගම්වාදී ගැටුම් අවසන්න යම් පිරිසක් එලිපිට ක්‍රියාත්මක වුණා අපි දැක්කා. ඒගොල්ලන්ට පාරේ බැහැලා උද්ඝෝෂණය කරන්න ඒගොල්ලෝ පාරේ බැහැලා එක එක ජනවර්ග ඉලක්ක කරගෙන ප්‍රකාශනිකුත් කරන්න පෙළපාලියන්න රැස්වීම් තියන්න ඔවුන්ට රැස් වෙලා ජාතීන් කොටවන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් පෞගේ කාලේ මාස දෙක තුන තුලදී අපි දැක්කා. නමුත් ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අපි කියනවා මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය සියලු දෙනාටම එක සමානයි කියලා. දැන් නීතිය ක්‍රියාත්මක කරන උදවිය ඉන්නවා. දැන් නීතිය ලෝ එන්ෆෝස්මන්ට් කරන අය. තුර නීතිය ක්‍රියාත්මක කරන අය පොලිසිය. දැන් අද නීතිය හා සාමය තියෙන්නේ ජනාධිපතිතුමාගේ යටතේ. දැන් ජනාධිපතිතුමාගේ යටතේ තමයි නීතිය හා සාමය අද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අද නීතිය හා සාමය ක්‍රියාත්මක කරන පොලිසිය අද දන්නවා අද ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට අද අපි දන්නවා මේ පහුගිය මාස කීපය තුලම මේ රටේ මේ ආගම්වාදී ජාතිවාදී ගැටුම් අවුලන්න හදපු උදවියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් සමහර උදවියේ ඉන්නවා ටෙලිෆෝන් එකේ ෂෙයා කරයි කියලා, එහෙම නැත්නම් ෆොටෝ එකක් තිබුණයි කියලා, එහෙම නැත්නම් වෙන මොකක් හරි ගෙදර තිබුණයි කියලා අරගෙන ගිහිල්ලා ICCPR එකේ යටතේ දාලා අද මාස ගණන් අත්අඩංගුවේ ඉන්න පිරිස ඉන්නවා. ඒක එක ජනකොටසකට එහෙම එක පැත්තකින් එහෙම ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඒකට ප්‍රතිවිරුද්ධව මේ රටේ ජාතිවාදී ගිනි දැල්ලා උස්සන්න ඒ ක්‍රියාත්මක කරන උදවියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ රටේ මේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන උදවිය ඒක ක්‍රියාත්මක කරන්නත් එක හා සමානව උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේම ඒ නීතිය හා සාමය බාරව ඉන්න විධායකය, ඒ විධායකය ඒකට අණ දෙන අය, ඒ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවයිදයි කියලා හොයලා බලන දේශපාලන නායකත්වය, ඒගොල්ලෝ ජන ඒගොල්ලන් පොලිස්පතිතුමාව අඬගාලා හරි ඒ නීතිය ක්‍රියාත්මක කරන උදවිය අඬගාලා හරි ඇයි මේ රටේ එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන දේ අහන්නෙත් නැහැ. ඒකත් නිකන් ඉන්නවා. ජනාධිපතිතුමා ඒක අහන්නෙත් නැහැ. ඇයි පොලිස්පතිතුමාව අඬගහලා මේ රටේ අපි ඔක්කොම නීතිය ඉදිරියේ එක සමානයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා නීතිය එකට ඔක්කොමලට එකයි කියන එක පොලිස්පතිතුමාගෙන් ජනාධිපතිතුමා අහන්නෙත් නැහැ. ඇයි මේ ආගම්වාදී ජාතිවාදී ගිනිදන් ලවුලන උදවියට විරුද්ධව ICCPR එක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා ජනාධිපතිතුමා පොලිස්පතිතුමාගෙන් අහන්නෙත් නැහැ. පොලිස්පතිතුමා ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. දැන් අපි කතා කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් හදන්න. දැමේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය හා නීතිය ඔක්කොමට සමානයි කියන එකම අපිට ක්‍රියාත්මක කරගන්න බෑ. දෙයක ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. ආ එතකොට අද මේ තත්ත්වයකට අපි අද ඇවිල්ලා තියෙනවා රටක් හැටියට. ඊළඟට ගරු සභාපතිතුමනි, දැන් මෙහෙම ඒ කියන්නේ මනුෂ්‍යත්වයට මිනිස්සෙකුට කරන අසාධාරණයකට සම්බන්ධව නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න බෑ. ඊළඟට ගරු සභාපතිතුමනි, ද ආකල්පමය වෙනසක්, විශේෂයෙන්ම ද අපි කතා කරන ආකල්පමය වෙනසක්. දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන උදවියගේ ආකල්පමය වෙනසක් තියෙන්න ඕනේ. මොකද අපි මේ රටේ පුරවැසියෝ හැටියට, අපි මේ රටේ ශ්‍රී ලාංකිකයන් හැටියට, අපි සියලු දෙනාම මේ නීතිය ඉදිරියේ එක සමානයි කියන එක නීතිය ක්‍රියාත්මක කරන උදවියගේ ආකල්පයේ වෙනසක් එන්න ඕනේ. අපි දකිනවා එහෙම ආකල්පමය වෙනසක් වෙලා නැහැ. ඊළඟට දේශපාලන නායකත්වය, ඒ විධායකේ ආකල්පමය වෙනසක් වෙලා තියෙනවද? විධායකයේ ආකල්පමය වෙනසක් වෙලක්මුත් නැහැ. එහෙම වෙනස්කම් වෙලා නැති හින්දා තමයි එක පාර්ශ්වයකට නීතිය එක විදියකටත්, තව පාර්ශ්වයකට නීතිය එක විදියකටත් මේ රටේ තවම ක්‍රියාත්මක වෙන්නේ. අපිට අවුරුදු 70ක් ගිහිල්ලත්, අපි අවුරුදු 70ක් නිදහස හම්බෙලත් අපිට තවම බැරි වෙලා තියෙනවා ඒ ආකල්පමය වෙනස මේ රට තුල හදන්න. ඒක දේශපාලන නායකත්වයේ ඉහළ ඉඳන් හදන්න ඕන දෙයක්. නමුත් ඒක හදන්න ඉහළ ඉඳන් හදන්න ඒක අසමත් වෙලා තියෙනවා. ඒ අසමත් වීමේ ප්‍රතිඵලය තමයි අපිට තවම මේ රටේ ජාතික සමගිය, ජාතික එකමුතුතාවය, අපි ශ්‍රී ලාංකිකයන් කියලා අපි වැඩ කරන්න ඕනේ කියන ඒ සංකල්පය තවම අපිට මේ රට තුල ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපි තුල තවම ඒ ආකල්ප මේ වෙනස ඇති වෙලා නැහැ. තවම අපි තුල තියෙන්නේ බෙදීම් සංකල්පය තියෙන්නේ. අපි තවම නීතිය ඉදිරියට ගියත්, ඒ නීතිය ක්‍රියාත්මක කරන උදවියත්, ඒ නීතිය ක්‍රියාත්මක කරන අණ දෙනන විධායකයත් ඒ ආකල්පමය වෙනස ඔවුන්ගේ හිත්වලත් අද ඇවිල්ලා නැහැ.
ඒ ඇවිල්ලා නැති හින්දා තමයි තවම මේ රටේ ජාතිවාදී ආගම්වාදී ගිනි දැල් අවුස්සන්න පුළුවන්. ඒ අවුස්සන උදවියට නිදහසේ මේ රටේ ඉන්න පුළුවන්. ඒ අවුස්සන උදවියට ඕන දෙයක් මේ රටේ පාරට බහැලා කැහ ගන්න පුළුවන්. කඩාපනින්න පුළුවන්. අඩත් දෙට්ටුවම් කර කරන්න පුළුවන්. කඩවල් ගිනි තියන්න පුළුවන්. ගෙවල් ගිනි තියන්න පුළුවන්. දේවස්ථාන වලට පහර දෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අර නීතිය ක්‍රියාත්මක කරන උදවියගේ හිත් තුළ ඒ ආකල්ප මේ වෙනස තවම ඇති වෙලා නැහැ. ඒ හින්දා තමයි ගරු සභාපතිතුමනි අපි දන්නවා අපිට වඩා දකුණු අප්‍රිකාව කියලා කියන්නේ සුද්දයි කල්ලොයි මරාගත්ත රටක්. ඒ සුද්දයි කල්ලොයි මරාගත්ත රටක් ඒ දකුණු අප්‍රිකාව කියලා කියන්නේ අවුරුදු ගණනාව අවුරුදු සිය ගණන් එකට ඉන්න බැරුව ගෝත්‍රිකයන් ලෙස එකට මරාගත්ත රටක්. නමුත් අද ඒ සුද්දන්ටයි කල්ලන්ටයි එකට ඉන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදලා සුද්දන්උයි කල්ලන්උයි එකට ජීවත් වෙන රටක් බවට අද දකුණු අප්‍රිකාවද පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් ඒ සුද්දන්ටයි කල්ලන්ටයි වැඩිය ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් මේ රටේ ඉන්න ජන කොටස් වලට තියෙනවා. ද්‍රවිඩ ජනතාව වෙන්න පුළුවන්, සිංහල ජනතාව වෙන්න පුළුවන්, මුස්ලිම් ජනයා වෙන්න පුළුවන්, බර්ග ජනයා වෙන්න පුළුවන්. ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් මේ රට තුල තියෙනවා. ඒ ඉතිහාසයේම දීර්ඝ ඉතිහාසයක් තිබිලත් ඒ සුද්දන්ටයි කල්ලන්ටයි එකට ඉන්න පුළුවන් නම් ඇයි අපිට මේක ඇතුලේ එකට ඉන්න බැරි කියන ගැටලුව අපි තවම විසඳ ගන්න බැරුව තවම අපි අද ඒක කතා කර කර ඉන්නවා. අපි අවුරුදු 70ක් ගිහිල්ලත් අපි ඒක කතා කරනවා. අපි අවුරුදු 70ක් ගිහිල්ලත් තවම ඒක කතා කරන එක අපි ඒක ගැන කතා කර එක තැන පල් වෙන ජාතියක් බවට අද අපි ඒක පත් වෙලා තියෙනවා. ඒක ඉතාම කනගාටු දායකයි ගරු සභාපතිතුමනි. ඒක රටක් හැටියට මම දකිනවා අපි ඉන්නේ තවම මේ රටේ ජාතික සංහිඳියාව සමගිය ඇති කරන්න බැරි වුණු අසමත් රාජ්‍යයක් කියන එක මම කියන්න කැමැති. මේ අවුරුදු 70 තුළ පොදුවේ මම කිසිම දේශපාලන පක්ෂයකට මම දොස් කියන්නේ නැහැ. මේ රටේ පාලනය කරපු හැම දේශපාලන පක්ෂයක්ම ඒ වගකීම බාර ගන්න ඕනේ. මේ රටේ ජාතික සමගිය ජාතික සංහිඳියාව විනාඩි දෙකක් තියෙනවා. ඒ එකමුතුව හදා ගන්න බැරි වුණු අසමත් රාජ්‍යයක් බවට අපි අදපත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපිට වඩා පස්සේ හිටපු රටවල් ඒ අපිට වඩා හුඟක් පස්සේ කාලෙක නිදහස ගත්ත රටවල් අද ශීඝ්‍ර ලෙස අද වර්ධනය වෙලා තියෙනවා. සිංගප්පූරුව වෙන්න පුළුවන්, දකුණු කොරියාව වෙන්න පුළුවන්, බංගලාදේශය වෙන්න පුළුවන්. ඒ හැම රටක්ම අපිට වඩා පිටිපස්සෙන් හිටපු රටවල් ඔවුන්ට පුළුවන් වුණා ඔවුන්ගේ ජාතික සමගියේ ජාතික ගැටලුව ඔවුන්ගේ තියෙන අනන්‍යතාවයල් එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් නීති පද්ධති ආකල්පමය වෙනසක් ඒ රටවල් තුළ ඇති කරගෙන ඔවුන්ට ඉස්සරහට යන්න පුළුවන් වුණා. අපි තවම ජාතිය පදනම් කරගෙන ආගම පදනම් කරගෙන දේශපාලන බලය කල්පනා කරන රටක් හැටියට තමයි අපි තවම ජීවත් වෙන්නේ. ඒ හින්දා අපි තවම පස්සේ ඉන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ රටේ තුළ විවිධත්වයක් තියෙනවා. අපිට තියෙන එකම දෙයක් තමයි ගරු සභාපතිතුමනි අපිට ඉන්න නායකයෝ අපිට හිටපු නායකයෝ ඒ හැම එක්කෙනෙක්ම මේ රටේ ජනතාවගේ හැඟීම් වලට කතා කරන නායකයෝ තමයි අපිට ඉන්නේ. අපිට හිටපු නායකයෝත් එහෙමයි අපිට ඉන්න නායකයෝත් එහෙමයි. ඉන්නේ හැඟීම් වලට කතා කරන නායකයෝ. මේ ජනතාවගේ හැඟීම් අවුස්සන නායකයෝ. මේ ජනතාවගේ කුලය ජාතිය ආගම ඒක මත අවුස්සලා දේශපාලන බලය ලබා ගන්න පුළුවන්ද කියන කල්පනා කරන ජනායකයෝ තමයි අපිට ඉන්නේ. අපිට කවමදාකවත් අපේ රටේ ප්‍රශ්නවලට උත්තර සපයන ඒ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන නායකයෝ අපිට ඉඳලා තියෙන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් පමණයි. අනිත් බහුතරමේ ඉන්නේ බහුතරයක්ම හිටියේ මේ රටේ හැඟීම් උඩ ජනතාවගේ හැඟීම් අවුස්සගෙන කොහොමද මේ රටේ බලය ලබා ගන්න පුළුවන් කියන නායකයෝ තමයි ගරු සභාපතිතුමනි අපිට හිටියේ. මම අවසාන කරන්න ඒ හින්දා මේ රට තුල ඉන්නවා විවිධ ජන කොටස් ඉන්නවා විවිධ ආගම දහන උදවිය ඉන්නවා මේ රට තුල භාෂාවල් දෙකක් කතා කරන උදවිය ඉන්නවා. ඒ හින්දා විවිධත්වයක් තියෙන රටක් මේක. ඒ හින්දා මේ විවිධත්වය තුල අපි එක්සත්කම කාලය අවසන් වෙන එක විශාල අභියෝගයක් බවට අපිට පත් වෙලා තියෙනවා. ඒ විවිධත්වය තුල එක්සත්කම හදාගන්න එක අභියෝගයක් පමණක් විතරක් නෙමෙයි. ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීම තුලින් පමණයි ගරු සභාපතිතුමනි අපිට රටක් හැටියටත් ඉස්සරහට යන්න පුළුවන් කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.